ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ වේ මෙත්තේන චින්තේන සබ්බ ලෝකානුකම්පති උද්ධං අදෝච තිරියංච අප්පමානේන සම්බසෝති. අදත් මේ ධර්ම දේශනාව සඳහා අපට ආරාධනා කරද්දී උන්වහන්සේ ඉල්ලීමක් කළා ජාතක දේශනාවන් වල ආරක දේශනාව පිළිබඳව ජාතක දේශනාව පිළිබඳව ධර්ම දේශනාව පවත්වන්න කියලා. මාත් ලොකු සන්තෝෂයට පත් වෙනවා මාතෘකාවක් ඇතිව බණ කියන්නට ආරාධනා කිරීම ගැන. නිතරම මතක් කරන විදියට දේශක ශ්‍රාවක දෙගොල්ලන්ටම එයින් ඵල ප්‍රයෝජනයක් සිද්ධ වෙන වග අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ මාතෘකාව සඳහා මතක් කළ ගාථා ධර්මය යෝවේ මෙත්තේන චිත්තේන සබ්බ ලෝකානු කම්පති උද්ධං අධෝච තිරියංච අප්පමානේන සබ්බසෝ. මේ ගාථා ධර්මයේ අදහස තමයි යම් කිසි කෙනෙක් මෛත්‍රී සහගත චේතනාවෙන් යුතුව සියලුම ලෝකවාසීන්ට අනුකම්පා සහගතව උඩ යට මේ දසදිසාවේම සත්වයන් කෙරෙහි මෛත්‍රී චේතනාවෙන් යුතුව මෙත් වඩනව නම් ඒ තැනැත්තාගේ මෙත් භාවනාව කිසිදු අඩුවක් වන්නේ නෑ කියන එක. ඉතින් මෙතෙන්දී පැහැදිලි කරන වග ඔබට වැටහෙනවා ඇති මෛත්‍රී භාවනාව මොනතරම් වැදගත්ද, මොනතරම් ඵල ප්‍රයෝජනයක් ලැබෙනවද, ඉන් ලැබෙන ප්‍රයෝජනය මෙලොවටත් පරලොවටත් සිද්ධ වෙනවාදයි කියන කාරණය. පින්වතුනි, මේ දේශනාව මතක් කරද්දී මේ අතීත කාරණය පිළිබඳවත් කෙටියෙන් හෝ දැනගන්න එක
ඔබට වැදගත් වෙනවා. අපේ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න අවස්ථාවක උන්වහන්සේට කල්පනා වුණා මේ මෙත් භාවනාව පිළිබඳව භික්ෂූන් වහන්සේලාට කාරණාවන් පැහැදිලි කර දුන්නොත් හොඳයි කියලා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ මෙත් වැඩීමේ ලැබෙන ප්‍රයෝජනය කුමක්දයි කියන කාරණය පැහැදිලි කරමින් මේ දේශනාව වදාළේ. මේ දේශනාව පවත්වමින් උන්වහන්සේ පෙන්නුම් කළා මෛත්‍රී භාවනාව වඩනවයි කියන්නේ සතුරු මිතුරු හොඳ නරක හිතවත් අහිතවත් සෑම දෙනා කෙරෙහිම එක හා සමානව පොදු මෙත්සහගත චේතනාවකින් ආශීර්වාද කිරීමයි. එතකොට මෙතෙන්දි පේනවා මෛත්‍රී භාවනාව වඩන්නා තුළ කා කෙරෙහිවත් අමනාපයක් අසමගියක් නරක චේතනාවක් නෑ කියන කාරණය. මේ කරුණ පිළිබඳව සඳහන් කරන විට බණහන ඔයැත්තෝ දැනගෙන ඇති උන්වහන්සේ මෙත් වඩන්නට සූදානම් වෙලා මෙත් වඩනකොට උන්වහන්සේට හතුරුකම් කරන ලද දෙව්දත් තෙරුන් පිළිබඳවත් එවගේම සුප්‍රබුද්ධ රජතුමා පිළිබඳවත් තමන්ගේ ගිහි ජීවිත කාලේ පුත්‍රයාණන් වුණ රාහුල කුමාරයන් පිළිබඳවත් මේ හැමදෙනා පිළිබඳවම එක හා සමාන චේතනා ශක්තියක් තමයි පැතිරෙව්වේ. උන්වහන්සේට මොනතරම් විරුද්ධවාදීව ක්‍රියා කළත් චෝදනා ගර්ජනා ආදිය සිද්ධ කළත් දෝෂාරෝපණ කළත් ඒ කිසිවක් බුදුරජාණන් වහන්සේ හිතේ තබා ගත්තේ නැහැ. මේ තැනත්තා මෙහෙම දෙයක් කිව්ව නේද කළා නේද කියලා හිතුවේ නැහැ. ඒ දේ කියන දේ ඇහුණා කරන දේ දැක්කා එතනින් ඒක ඉවරයි. ආපහු හිතේ තියාගෙන පැසව පැසවා හිතේ තියාගත්තේ නැහැ. මේ නිසා හැම සත්වයා කෙරෙහිම එක හා සමාන මෛත්‍රී සහගත චේතනාවෙන් තමයි බුදුරජාණන් වහන්සේ ජනතාවට බණ දේශනා කළේ, උදව් කළේ, උපකාර කළේ. අපට මේ බුද්ධ චරිතය ගැන කතා කරන විටදී මේ කරුණ හොඳට තේරුම් කරගන්න පුළුවන්. උන්වහන්සේ සමහර ඇත්තන්ට බණ දේශනා කරන්නට වැඩම කළා තුරිත චාරිකා අතුරිත චාරිකා කියන විදියට. පාගමනින් උන්වහන්සේ වැඩම කළා, ඉරිදීයන් උන්වහන්සේ වැඩම කළා. ඒ ඉරිදීයන් වැඩම කළේ හදිසියේම ඒ තැනත්තාට පිහිට විය යුතු නිසයි. ඒ වගේම පාගමනින් වැඩම කරනවා, ඒ ගමනේදී ගම් නියංගම්වල ජීවත් වෙන ජනතාවටත් බණ කියමින් ඉලක්ක කරගෙන වැඩම කරන තැනත්තාට කරුණා මෛත්‍රිය ඇති කරගෙන බණ දේශනා කරන්න වැඩම කරවීම.
මේ මොන වැඩම කිරීමකින් උනත් උන්වහන්සේගේ පරමාර්ථය උනේ ඒ බණ දේශනා කරන ඉලක්ක කරගත්ත තැනත්තාට යහපතක් වේවා, ආශිර්වාදයක් වේවා, මෙලොව පරලොව ජීවිතයේ සුගතිගාමී බවට පත්වේවා කියන චේතනාවෙන් තමයි ඒ වැඩම කිරීම සිද්ධ කළේ. මේක තමයි පින්වතුනි මහා කාරුණික ආනන් වහන්සේ නමකගේ ලක්ෂණය. අපේ සිත් තුළත් පින්වතුන් කරුණාව ඇතිවෙන වෙලාවල් තියෙන. කෙනෙකුට අයහපතක් කරදරයක් හිරිහැරයක් වෙලා තියෙන බව දුටුවහම ආරංචි වුණහම අපි කියනවා අනේ අපරාධේ මේ තැනත්තට මෙහෙම දෙයක් උනානේ කියලා. ඒ ප්‍රකාශනයේ ඒ වෙලාවට විතරයි. නැතිනම් දවසක් දෙකක් යන විට ඒ අදහස ඉවරයි. නමුත් මහා කරුණාව කියන්නේ ඊට වඩා වෙනස්. තමන් කිසිදු ආත්මලාභයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව ඵල ප්‍රයෝජනයක් ලබා ගැනීමේ චේතනාවක් නැතුව අනුන්ට සේවය කරන එක. දැන් බලන්න කසී භාරද්වාජ බ්‍රාහ්මණයාට ශීසාන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ බණ කියන්න පාත්‍රෙත් අරගෙන පිණ්ඩපාතේ වැඩම කළා කුඹුරට. බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන් මේ බමුණට කේන්තියක් හටගත්තා. මේ ශ්‍රමණ බවත් ගෞතමය මොකද මේ අපි මේ මංගල උත්සවයක් පවත්වන ශීසාන මංගල්‍ය වෙලාවේ පිණ්ඩපාතය ආවේ කියලා. එහෙම හිතලා බුදුරජාණන් වහන්සේට බැනගෙන බැනගෙන ගියා. බුදුහාමුදුරුවෝ කිසි කතාවක් කිව්වේ නැහැ. කියලා කියලා ඉවරුණාන් පස්සේ බුදුහාමුදුරුවෝ එක වචනයක් ඇහුවා බමුණ දැන් කතා කළා ඉවරද? එහෙමයි. වෙන කියන්න කිසිම දෙයක් නැද්ද? නැහැ කිව්වා. එහෙනම් බමුණ ඔබගෙන් මම පුංචි ප්‍රශ්නයක් අහන්නම්. ඔබේ ගෙදෙට්ට ආගන්තුක කෙනෙක් කනබන වේලාවට ආවොත් ඔබ මොකද කරන්නේ? ශ්‍රමණ බවත් ගෞතමයෙනි මම කනබන දේවල් වලින් කොටසක් ඒ ආගන්තුකයාට කන්න බොන්න දෙනවා. හොඳයි, ඒ ආපු තැනත්තා කාල බීලා නම් ආවේ මට ඒවා අවශ්‍ය නැහැ කියලා ප්‍රතික්ෂේප කළොත් මොකද කරන්නේ? ඒ ආහාරය මම අරගෙන තියෙන මොකටද අරන් තියන්නේ? පසුවට මට ප්‍රයෝජනය ගන්න පුළුවන් නිසා. එහෙමනම් බමුණ මමත් ඔබ මේ ශීසාන මංගල්‍ය උත්සවයට ආපු ආගන්තුකේ. ඔබත් මට සංග්‍රහ කළ මොනවයින්ද බැනීමෙන් සංග්‍රහ කළ. බමුණ මං ඔයගේ දේවල් ඕනෑ තරම් අහලා තියෙන. ඒ නිසා මට ඔය කියාපු දේවල් වලින් වැඩක් නැහැ. අර නෑදෑයා ප්‍රතික්ෂේප කරන ආහාර වගේ මට බැනපුවත් මම ප්‍රතික්ෂේප කරනවා. ඒ හින්දා ඔබ මේව බාර ගන්න. බමුණ කල්පනා කළා මං කිව් දේවල් වලින්ම මට පහර ගැහුවා බුදුහාමුදුරුවෝ. ඊළඟට බුදුහාමුදුරන්ට කරුණාව දක්වලා ඒ කරුණා චේතනාවෙන් බණ දේශනා කළා. එතනත්තා සෝවාන් බවට පත් කළා. බලන්න මහා කාරුණික ආනන් වහන්සේගේ ලක්ෂණය උනේ බැනුම් අහලා දෝෂාරෝපණය අහලා අනුන්ට සේවයක් කළා. ප්‍රතඥයන් වශයෙන් ඔබ අපි එහෙම දෙයක් කරනවද කියලා අපෙන් අහලා බලමු. අපිට එහෙම චෝදනාවක් කළා නම් එහෙනම් කරගනින් කියලා දාලා යනවා. බුදුහාමුදුරුවෝ එහෙම කළේ නැහැ. බැනුම් අහමින්ම අනුන්ට සේවයක් කළා. ඒක තමයි මහා කරුණාව. මහා කාරුණික ආනන් වහන්සේගේ ලක්ෂණය. මහා කාරුණිකයෝ නාතෝ හිතාය සබ්බ පාණිනම්. සියලුම සත්වයන්ට
මහා කරුණාව දක්වමින් සේවාවක් සිද්ධ කළා. ඔය විදිහෙන් තමයි උන්වහන්සේ සියලුම සත්ත්වයන්ට මෛත්‍රී සහගත චේතනාවෙන් බණ දේශනා කළේ. එතකොට මේ භික්ෂූන් වහන්සේලාටත් ඔය කාරණේ දේශනා කළා. ඒ දේශනාව කිරීමට මත්තෙන් තවත් වැදගත් සිදුවීමක් වුණා. බුදුරජාණන් වහන්සේ කෝසල ධනපදේ චාරිකාවේ හැසිරෙන වෙලාවක ආරණ්‍යයක් මැදින් උන්වහන්සේ වැඩම කරන. වැඩම කරන වෙලාවේදී උන්වහන්සේ දැක්කා දිලාගිය ගසක බෙනයක් තුලින් ගින්දර මතුවලා ලැබුගින්නක් හටගෙන තියෙනවා. ඒ කියන්නේ ගහක් ගින්නට පත් වෙලා ගිනි අරගෙන දැල් වෙනවා. උන්වහන්සේට හිතුණා මේ කාරණේ මුල් කරගෙන මම බණ කියන්න ඕන කියලා. එහෙම කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ සමග වැඩම කළ භික්ෂූන්ට දේශනා කළා අග්ගික්ඛන්ධෝපම සූත්‍රය. අග්ග කියන්නේ ගින්දර. ගින්දර වලින් දැවෙන ගහක් මුල් කරගෙන වණ දේශනා කිරීම අග්ගික්ඛන්ධෝපම සූත්‍රය කියන්නේ. මේ සූත්‍ර දේශනාව දේශනා කිරීමට මත්තෙන් භික්ෂූන්ට දේශනා කරනවා මහණෙනි. මම මේ සූත්‍ර දේශනාවෙන් බණ කියනකොට ඒ බණ අහන භික්ෂූන් වහන්සේලා අතරින් 69ක් රහත් භාවයට පත් වෙනවා. තවත් 69ක් ලේවමනේ දානවා. තවත් 69ක් සිවුරු ඇරල යනවයි කියන්නේ. කරුණු තුනයි. 69ක් රහත් භාවයට පත් වෙනවා, 69ක් ලේවමනේ දානවා, 69ක් සිවුරු ඇරල යනවා. ඇයි මේකට හේතුව? මේව සිද්ධ වෙන්න හේතුව බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපත්ති ඒ විදියෙන්ම අනුගමනය කරලා ශ්‍රමණ ධර්මයන් සම්පූර්ණ කරන භික්ෂූන් වහන්සේලා ඒ බණ අහලා රහතන් වහන්සේලා බවට පත් වෙලා රහත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපත්ති ධර්මයන් හරියට පුරන්නේ නැති භික්ෂුත්වය දරාගෙන ඉන්න භික්ෂූන් වහන්සේලා මේ දේශනාව දේශනා කරන විට තමන්ම හිතනව අපොයි මම අපි මේ ප්‍රතිපත්තිය හරියට පුරපු අය නෙවෙයිනේ කිය. එහෙම කල්පනා කළ ඒ අයට ලේවමනේ යන්න පටන් ගන්න. ඊළඟට මේ ප්‍රතිපත්ති පුරණ එක හරි අමාරුයි. මේක මහ කරදරයක්, හිරිහැරයක්. ඒ නිසා මේ ශ්‍රමණ ධර්මයන් පුරන්න බෑ කියලා හිතන භික්ෂූන් වහන්සේලා 60ක් සිවුරු ඇරලා යනවා. මේකයි මේකට හේතුව. ඉතින් මේ කාරණේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කළ මෙන්න මෙහෙම සිද්ධියක් වෙනවා. එහෙම සිද්ධියක් වුණත් මේ දේශනාව දේශනා කරන්නම ඕන. දේශනා නොකිරීමෙන් ඊළඟට ඉතිරි වෙන භික්ෂූන් වහන්සේලාට හා ශාසනයේ ප්‍රතිපත්තියේ පිරීමට යොමු වෙන භික්ෂූන් වහන්සේලාට අවඩක් සිද්ධ වෙනවා. උන්වහන්සේලා සමහර විට ධර්මය අධර්මයේ හැටියට පිළිගන්න. අධර්මය ධර්මයේ හැටියට පිළිගන්න. ඔය දෙකම සුදුසු නැහැ. ධර්මයේ කියන නිවැරදි කාරණාවන් ඒ විදියෙන්ම පිළිගන්න ඕන, ඒවා අනුගමනය කරන්න ඕන. අධර්මයේ වශයෙන් දක්වන ධර්ම විරෝධී ක්‍රියාවන් මේක තමයි ධර්මය කියලා තමන්ගේ දැනීම මත පිළිගැනීම මත පිළිගත්තොත් ඒ අයගේ ජීවිතෙත් නොවකට හැරෙනවා. ඉතින් මේ කරුණු වලින් භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කර ගැනීම අවශ්‍යයි. එතකොට උන්වහන්සේ කල්පනා කළා
ආමිෂ ප්‍රතිපත්ති ගුණධර්මයන් තුළින් මේ භික්‍ෂූන් වහන්සේලා රැකගන්න ඕන. එම රැකගත්තොත් තමයි බුද්ධ ශාසනය ආරක්ෂාවෙන්. ඒවගේ භික්‍ෂුත්තය ආරක්ෂා වෙන්නේ. ඒ භික්‍ෂුත්තය අනුගමනය කරන ශ්‍රාවක ශ්‍රාවිකාවන් නිසිමඟට යොමුවෙන්. මේ ආදී වශයෙන් කරුණු ගණනාවක් අනාගතයේ පිළිබඳව කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ අග්ගික්කන්දෝපම සූත්‍රය දේශනා කළා. එම දේශනා කරලා තවත් සිද්ධියක් වුණා. බුදුහාමුදුරුවෝ මේ චාරිකාවේ වැඩම කරලා ඊළඟට උන්වහන්සේ ආපසු ජේතවනාරාමයට වැඩම කළා. භික්ෂුන් වහන්සේලා සමග ඒ ජේතවනාරාමයට වැඩම කරපුවාම වෙනදා ජේතවනාරාම විහාරස්ථානයේ හා ඒ ආශ්‍රිතව වැඩ හිටිය භික්ෂුන් වහන්සේලා නැහැ, අඩුයි. භික්ෂුන් වහන්සේලා අඩු වෙලා අනිත් හාමුදුරුවන්ගෙන් අහනවා, මහණෙනි මොකද මේ හාමුදුරුවෝ අඩු ජේතවනාරාම? එතෙන්දි උත්තර දෙනවා බුදුහාමුදුරනේ, ඔබ වහන්සේ දේශනා කළ අග්ගික්කන්දෝපම සූත්‍රය අහලා ඒ දේශනාවේ අඩංගු වෙලා තියෙන ප්‍රතිපත්ති ධර්මයන් පූර්ණය කරන එක හරි අමාරුයි, හරි කරදරයක්, හිරිහැරයක්. ඒ නිසා මේවනම් ප්‍රතිපත්ති පූජාවන් කරන්න බෑ. ඒ අය ගියයිකෝ යන්න සිවුරු ඇරලයන්. ඒ හින්දායකොන භික්‍ෂූන් වහන්සේලා අඩු. එතෙන්දි බුදුරජාණන් වහන්සේ වදාරනවා, මහණෙනි එහෙම හිතන්න එපා. නිවන් මාර්ගයට පත්වෙන්නට මාර්ග ගණනාවක් තියෙනවා. මේකට උපමාවක් මේ සූත්‍රයේම පෙන්නවා. ගලාගෙන යන ගංගාවක ඒ ගංගාවට බහින්න තොටුපළවල් හෙවත් බහින තැන් කීපයක් තියෙනවා. ප්‍රධාන තොටුපළක් තියෙනවා, ඒ වගේම තවත් තැන් තියෙනවා. ඒ තැන්වලත් මේ ගංගාවට බහින්න පුළුවන්. ගංගාවට බැහැලා මූණකට හෝද ගන්න පුළුවන්, ස්නානය කරන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රධානම තොටුපළෙන් නොබැස්සට තවත් තැන් තියෙන නිසා ඒ තැන්වලින් බැහැලා ඔබගේ ක්‍රියාවන් ඒ ගංගාවෙන් ගත යුතු ප්‍රයෝජනය ගන්න පුළුවන්. නිවන් මගත් එහෙමයි මහණෙනි. නිවන් මගට පත්වෙන්න ප්‍රධාන වශයෙන් දක්වන ප්‍රතිපත්ති පූජාවන් ගණනාවක් තියෙනවා. ඒ ප්‍රතිපත්ති පූජාවන් ගත්තාම ශික්ෂාපද ආරක්ෂා කරගෙන ඒවා ප්‍රගුණ කරගෙන පුරුදු කිරීම, අනුගමනය කිරීම. එවැගේම ප්‍රථම ධ්‍යානය, ද්විතීයි ධ්‍යානය, තෘතීයි ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය කියන රූපාවචර ධ්‍යාන සම්පත් ලබා ගන්න පුළුවන් භාවනා කරලා ආමිෂ ප්‍රතිපත්ති වශයෙන් පූජාවන් කරලා ඒ තැනටපත් වෙන්න පුළුවන්. එතකොට ඒ මඟත් නිවනට යන මාර්ගය. ඊළඟට අරූපාවචර ධ්‍යාන සම්පත් ලබන්නත් පුළුවන්. සමත විපස්සනා කියන භාවනා තුලින් ඒ පැත්තට යන්නත් පුළුවන්. ඔබ දන්නවනේ අරූපාවචර සිද්ඝන බණපොතේ කියන ආකාසානං ඡායතනෙ, විඤ්ඤාණං ඡායතනය, ආකින්චඤ්ඤායතනෙ, නේව සංඥා නා සංඥායතන. ඔය අරූපාවචර ධ්‍යාන සම්පත් ලබාගෙනත් සුද්ධාවාස බ්‍රහ්මලෝකවල පහළ වෙලා ඒ පැත්තෙනුත් නිවන් යන්න මාර්ගය තියෙනවා. මධ්‍යම ප්‍රතිපදාව සම්පූර්ණ කරලා ඒ පැත්තෙනුත් නිවන් අවබෝධ කරගන්නට හැකියාව තියෙනවා. ඉතින් මහණෙනි මේ පැති ගණනාවක් තියෙනවා. එක පැත්තක්ම බලාගෙන
ඒ පැත්තෙම නිවන් අවබෝධ කරගන්න ඕනෑයි සිතමින් ක්‍රියා කරනව නම් ඒක වැරදි. අනිත් පැතිවලනොත් නිවන් මගට යන්න මාර්ග තියෙනවා. ඒ නිසා මහණෙනි, ඒ සිවුරු ඇරලා ගිය භික්ෂුන් වහන්සේලා මේ පැති ගැන කල්පනා කරන්න, ඔබ වහන්සේලාත් මේව ගැන කල්පනා කරන්න. කල්පනා කරලා මේ නිවන් මගට යන්නට ඒ මඟ යොමු කරගන්න හදාගන්න. දැන් බලන්න, බුදුරජාණන් වහන්සේ කෙනෙකුට බණ දේශනා කරන විට, දැන් මේ වගේ පිරිසකට බණ දේශනා කරනව නම් එතන ඉන්නවනම් ඒ දේශනා කරන ධර්මය ප්‍රගුණ කරගෙන අවබෝධ කරගෙන මගඵල ලබා ගන්න පුළුවන් හේතු සම්පත් වාසනාව තියෙන කෙනෙක් හෝ කීප දෙනෙක්. ඒ අය නිමිති කරගෙනයි බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් බණ දේශනා කළේ. අනිත් අයටත් ඒ ධර්මය ප්‍රයෝජන වුණා. ප්‍රධාන වශයෙන් අර ඉලක්ක කරගත්තේ එයින් ප්‍රයෝජනය ලබා ගන්න පුළුවන් අයට විතරයි. ඒ වගේම ධර්මඥානය අඩු පිරිසක් බණහන්න ඉන්නවනම් ඒ අය නිමිති කරගෙනත් බුදුරජාණන් වහන්සේ බණ දේශනා කළා. අපේ බණපතේ කියනවා, දානකතං, සීලකතං, සග්ගකතං, කාමානං ආදීනවං, ඔය ආදී වශයෙන් විදියට බණ දේශනා කළා. ඔහුගේ ඥාන ශක්තියේ මුහුකුරාගිය තත්ත්වයට අනුව බණ දේශනා කරා. ඊට වඩා ඥාන ශක්තියෙන් දියුණු වෙලා ඉන්න කෙනෙකුට බණ දේශනා කරනව නම් අර මුලින් විදියට බණ දේශනා කරන්න අවශ්‍ය නැහැ. ඒ තැනත්තාගේ ඥාන ශක්තියේ තැන ඉඳන් එහාට බණ දේශනා කිරීමයි උන්වහන්සේගේ ලක්ෂණය. දැන් සච්චක වැනි වාදෙහි දක්ෂ තැනත්තා සමග සාකච්ඡා කරන විටදී බුදුරජාණන් වහන්සේ සත්‍යකට බණ පටන් ගත්තේ නැහැ දානකතං සීලකතං කියලා. ඒව ගැන අවබෝධයක් දැනීමක් තිබුණා. ඊට එහා ඒ දැනීමේ ශක්තිය තවත් දියුණු කරන්න තමයි බණ දේශනා කළේ. ඒ බණ අහලා තමයි ඔහුට ඒ ධර්මය ප්‍රයෝජනවත් බවට පත් වුනේ. මෙන්න මේ ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ බණ දේශනා කරද්දී අනුගමනය කරපු චාරිත්‍ර ධර්මය. ඉතින් අර භික්ෂුන් වහන්සේලා නිමිති කරගෙන වදාරනව, මහණෙනි, එක පැත්තක් බලාගෙනම අපට නිවන් දකින්න බෑ. ඒ හින්දා ඒ ප්‍රතිපත්ති පුරන්න අමාරු, අපි ගෙදරේ යනවා. එහෙම යන්න එපා. එහෙම කරන්න එපා. මේ තම මඟ තියෙනවා අපිට යන්න. ඒ මඟ යන්නට අර අයන්නේ අපිටම යම්කිසි භාෂාවක් ඉගෙන ගන්නකොට අයන්නේ ඉඳන්නේ අපි පටන් ගන්න ඕන. ඒ අයන්නේ නම් පටන් ගත්තාම එහාට ගමන් කරනකොට ඒ භාෂාව පිළිබඳව දැනීම ලැබෙනවා. ඒව ගැන දැනීමක් තියෙන කෙනෙකුට ආපහු අයන්නේ ඉඳන් උගන්වන්න ඕන නැහැ. ඉතින් ඒ වගේ තමයි දැනීමේ தත්ත්වයේ ඉඳන් එහාට යන්න ඕන. බණ නොදන්න කෙනෙක් ධර්මයෙන් අපි බණ ඇහුවට මම මේ කියන දේවල් ඔක්කොම ඔයාට මතක් වෙන්නේ නැහැ. ඒව ගැන කල්පනාවට භාජනය වෙන්නේ නැහැ. වචන 1000ක් කිව්වොත් සමහර 10ක් විතර මතක තියි. අනිත් ඔක්කොම මතක වෙලා යන. නමුත් ඒ මතකය ඉන් එහාට ටික ටික ප්‍රගුණ කරගෙන යනකොට අර 1000ම මතක් කරගන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා මුල ඉඳන් ඒ කරුණු පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. එහෙම ලබා ගත්තාම ඒ අයට පුළුවනි නිවන් අවබෝධ කර ගැනීමේ මඟ අනුගමනය කරන්න. උන්වහන්සේ දේශනා කළා, අච්චරා මත්තම්පි භික්කවේ භික්ඛු මෙත්තං චිත්තං භාවේති අයං මුච්ඡති භික්කවේ භික්ඛු අපේජ්ජානෝ විහරති සත්තු ශාසනකරෝ ප්‍රතිකරෝ අමෝගං රට්ටපින්ඩම් බුඤ්ජති කිය. අච්චරා මත්තම්බි භික්කවේ මෙත්තං චිත්තං භාවේති. ද මෛත්‍රී භාවනා වඩනකොට අපි ප්‍රතඥව හැටියට
අපිට පින්වතුනි මම ගැන මෙත් වඩන්න පුළුවන්. අපි මෛත්‍රී භාවනාව වඩනකොට කියන්නේ එහෙමනේ, මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා, නිවන් දකිම්මා. මාමෙන්ම සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, නිවන් දකිත්වා. ඕමනේ ඉසර තමන් ගැන තමන් තමන්ට මෛත්‍රී වඩා ගන්න ඕන. ඒකෙන් කියන්නේ මම යම් කිසි හොඳ චරිතයකට කැමති නම් මම නිරෝගීව ඉන්න සුවපත් ඉන්න මම කැමති නම් ඒ වගේම අනිත් අයත් ඒ තත්ත්වය ලබා ගන්න කැමති. ඒ නිසා මට මම හරියට මෛත්‍රී කරගන්න ඕන. ඊළඟට අනිත් අයට මා වගේම සුවපත් බව ලබන්න, නිරෝගී බව ලබන්න, නිවන් අවබෝධ කර ගැනීමේ තත්ත්වයට පත් වෙන්න කැමති වෙනවා. ඒ නිසා තමන් ගැන ඉස්සෙල්ල මෛත්‍රී භාවනා වඩන්න. තවත් ඔය බණපොත්වල සඳහන් වෙනවා, අහං අවේරෝ හෝමි, අභ්‍යාපජ්ජෝ හෝමි, අනීගෝ හෝමි, සුඛී අත්තානම් පරිහරාමි, ඔය ආදී වශයෙන් දිග විස්තරය. මම නිරෝගී වෙම්මා, මම සුවපත් වෙම්මා, මා මගේම මගේ දෙමව්පියෝ සහෝදරයෝ සුවපත් වෙත්වා, නිරෝගී වෙත්වා. ඊළඟට තමන්ගේ ආචාර්යවරයන්, නෑහෑදෑයන්, ඊළඟට සතුරන් ඒ තත්ත්වයට පත් වේවා. ඇයි එහෙම මගෙන් මගේ අයගෙන් හා මගෙන් පටන් ගත්? මට මෛත්‍රී කරගන්න එක මම හිතට එකඟව මම කරන්න. මගේ දෙමව්පියන්ට මෛත්‍රී වැඩිම මම හිතට එකඟවම කරන්න. මගේ දූදරුවාදීන්ට මෙත් වැඩිම හිතට එකඟවම කරන්න. සහෝදර සහෝදරාදීන්ටත් මෙත් වැඩිම හිතට එකඟවම කරන්න. ආචාර්යයන් වහන්සේලාටත් මෙත් වැඩිම හිතට එකඟවම කරන්න. ඒ ටික හරියට කරගන්න පුළුවන්කම ලැබුණාම ඊළඟට පුළුවන් වෙනවා සතුරන්ටත් මෛත්‍රී වඩන්න. මට විරුද්ධකම් කරන ඇත්තන්ටත් සුවපත් බව ලැබේවා, සුවපත් වෙත්වා කියලා මෛත්‍රී වඩන්න පුළුවන්. ඉස්සර තමන්ගේ හිත හදාගන්න ඕන. එක පාරටම අනිත් අයට මෙත් වැඩන්න ගියාට කරෙන්නේ නැහැ. මොකද මට මේ මිනිස්සු මෙහෙම දේවල් කළා තියෙනවනේ. ඉතින් මං කොහොමද මෙත් වඩා? ඒ අදහස යටි හිතෙන් ඉස්පතු වෙලා එනවා. ඉතින් මෙත් වඩන්න බෑ. මෙන්න මේ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නුවා තමන්ගෙන් මේ දේ පටන් ගන්න. ඊළඟ අච්චනා මත්තම් බික්කවේ මෙත්තං චිත්තම් භාවේති. සුළු වෙලාවක්, අච්චරා කියන මේ ඇසිපිල්ලම් ගහන වෙලාවක්. ඇසිපිල්ලම් ගහන්න අපිට තප්පරයක් යන්නෙත් නැහැනේ. ඉච්චර වෙලාවක් කෙටි කාලයක්, නමුත් යම් කිසි කෙනෙක් මෙත් භාවනාව වඩනව නම් ඒ තනත්තාගේ මෛත්‍රී චේතනාව හිස්සෙන්නේ නැහැ, අඩු වෙන්නේ නැහැ කියන එක. එතකොට බලන්න, ඊටාම පුංචි කාලයක් තුල හිතට එකඟව මෙත් වඩනව නම් ඒ මෙත්සේ චේතනාව සිතුවිල්ල හිස්සෙන්නේ නැහැ. ඔහු මෛත්‍රී භාවනා වඩන කෙනෙක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාන, ඊට වඩා මෛත්‍රී භාවනා වඩනව නම් ඔහු ගැන කියනුම කවරේද? ඇසිපිල්ලම් ගහන වෙලාවක් තුල මෙත් වඩනකොට ඔහුගේ මෙත් භාවනා සිතුවිල්ලේ අඩුවක් නැත්තම් හිස් නොවෙනව නම් ඊට වඩා වැඩි කාලයක් මෙත් භාවනා වඩනකොට කියන්නම දෙයක් නැහැ, කොහොමවත් ඒ සිතුවිල්ල හිස් සිතුවිල්ලක් බවට පත්වන්නේ නැහැ. ඕක තමයි බුදුරජාණන් වහන්සේ මෙත් වැඩීම ගැන සඳහන් කළේ. ඊළඟට පින්වතුනි, අපි පිරිත් දේශනා කරන විට එක වගේම වචන තුනක් කියවෙන පිරිත් සූත්‍ර ධර්ම තුනක් තියෙනවා. එකක් තමයි කරණීය මෙත්ත සූත්‍රය. කරණීය මෙත්ත සූත්‍රයේ අදහස යම් කිසි කෙනෙක් කරණීයං අත්ත කුසලේන නිවන් අවබෝධ කර ගැනීමට කැමැත්තා විසින්
සම්පූර්ණ කළේතු ගුණධර්මයන් ඒ කරණීය මෙත්ත සූත්‍රයේ අඩංගු වෙලා තියෙන. ඒ නිසා ඒකට කියනවා කරණීය මෙත්ත සූත්‍රය. කරණීයං කට කළේතු මෛත්‍රී චේතනාවෙන් කළේතු සූත්‍රය. නිවන් දකින්න කැමති කෙනෙකුට මේ කරණීය මෙත්ත සූත්‍රයේ අඩංගු ධර්ම කාරණාවන් ප්‍රගුණ කළ යුතුය. කරණීය මෙත්ත සූත්‍රය. ඊළඟට තියෙනවා පින්වතුනි මිත්තානි සංස සූත්‍රය කියලා තව සූත්‍ර. මිත්තාන මියන්න. එතන මිත්ත කියන මිත්‍රයා කියන එක. මොකද එතන කියන්නේ මෛත්‍රිය අදහසක් තමයි. එතන අදහස තමයි මිත්තානි සංස කියන්නේ මිත්‍ර ද්‍රෝහී නොවි ආශ්‍රය කිරීම. අපි මිතුරන් ආශ්‍රය කරනවානේ. හිතවත් අය ආශ්‍රය කරන. ආශ්‍රය නිසා මිත්‍ර වෙනවා. මිත්‍රත්වය නිසා ආශ්‍රය කරන. ඒ මිත්‍රත්වය නිසා ආශ්‍රය කරන තැනත්තාගෙන් යම්කිසි විදියකින් අවඩක් අතපසුවීමක් සිද්ධ වුණා නම් ඊට උරණ නොවී කේන්ති නොගෙන දොස් නොකියා අර මුලින් තිබිච්ච මිත්සහගත චේතනාවම ඇතුව ආශ්‍රය කළ යුතුයි. දැන් ඒ සූත්‍රයේ කියනවනේ දරිතෝ පබ්බතාතෝ ආරුක්කාතෝ පතිතෝ නරෝ චුතෝ පතින්තං ලබති යෝ මිත්තානං නදූපති. ඔය වගේ ගාථාවන් ගණනාවක් කියන. මොකද්ද මෙතන කියන්නේ? මිත්‍ර ද්‍රෝහී නොවි මිත්‍රයන්ට ද්‍රෝහිකම් නොකොට යම්කිසි කෙනෙක් ආශ්‍රය කරනවා නම් එබඳු තැනත්තාට වැරදිලාවත් ගහකින් ඇදගෙන වැටුණත් කන්දකින් පෙරලිලා වැටුණත් අනතුරක් සිද්ධ වුණත් ඔහුට පිහිටට උපකාරයට කෙනෙක් එතෙන්ට එළඹෙනවා යෙදෙනවාමයි. දැන් ඔය කාරණේ තේරුණානේ. ගහකින් වැටුණාම ඒ මිනිසයා විපත්තියකට පත් වෙලා කන්දකින් පෙරලිලා ගියොත් විපත්තියකට පත් වෙලා වෙනත් විදිහේ අනතුරකට පත් වුණොත් විපතක්. එතෙන්ට පිහිට වෙන්න කවුරු හරි කෙනෙක් යෙදෙනවා. ඒ යෙදෙන්නේ මොකක් නිසාද? අර මිත්‍ර ද්‍රෝහිත්වයෙන් තොරව මිතුරන් ආශ්‍රය කිරීමේ ප්‍රයෝජනය. එහෙම නැති එක්කෙනාට මොකද වෙන්නේ? අපි අහලා තියෙනවා ගහින් වැටිච්ච එක්කෙනාට ගොනික් යන්නයි කියලා. ඒක කරදරයකට පත් වෙච්ච එක්කෙනාට තවත් කරදරයක්. හැබැයි එහෙම පිහිටට කෙනෙක් පත් වුණාන් පසුව අපි ප්‍රකාශ කරන්න පින්නතුනේ තුනුරුවන්ගේ සරණයි කියලා නෙමෙයි, දෙයියන්ගේ පිහිටයි, දෙයියෝ බේරුවයි කියලා. ඒ දෙවියෝ කිව්වේ කවුද? තමන්ගේ ගුණධර්මයන් නැමති තමාගේම දෙවියෝ. තමන්මයි දෙවියෝ. ගුණධර්ම නැමති දෙවියෝ තමයි ඒ පිහිටට කෙනෙක් එතෙන්ට එළඹ උනේ. එතකොට ඔය වගේ ඔහු වගා කරන භවභෝග ආදිය සස්සය ඒවා දිනුනු වෙනවා. සතුන්ගෙන් සර්පයන්ගෙන් ජලයෙන් ගින්නෙන් විනාශය වෙන්නේ නැහැ. කෙත්තේ බුත්තං විරූහති ආදී වශයෙන් ගාථාවල පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒකට කියනවා මිත්‍ර ද්‍රෝහී නොවි මිතුරන් ආශ්‍රය කිරීමේ ප්‍රතිඵලයෙන් ලැබෙන ප්‍රයෝජනයක් වග. ඊළඟ කාරණේ සූත්‍රයේ තමයි මෙත්තානි සංස සූත්‍රය. ඒක කොම්බුවයි මයන්න මෙත්ත. මෙත්ත කියන්නේ එතන මෛත්‍රිය. ඒ මෙත්තානි සංස සූත්‍රයේදී ආනිසංස 11ක් ලැබෙන වග දේශනාවේ පෙන්වලා තියෙනවා. එතකොට බලන්න මේ සූත්‍ර
තුනෙන්ම කියන්නේ මෛත්‍රිය තමයි. නමුත් කාරණා තුනක්, එක හා සමාන කාරණා තුනක්. දැන් බුදුරජාණන් වහන්සේ අර අග්ගික්ඛන්ධෝපම සූත්‍රය භික්ෂූන් වහන්සේලාට දේශනා කරලා ඔබ වහන්සේලා අනුගමනය කරන ප්‍රතිපත්ති ඒවා එකක් හෝ දෙකක් හෝ වේවා, ඒ දෙය හරියට නිවැරදිව අකුරට ප්‍රගුණ කරන්න. අකුරට ප්‍රගුණ කරන්න. ඔයක ජාතක කතාවක තියෙනවා පින්වතුනි. තමන්ගේ අම්මට සලකන ලද පුතෙක්. ඒ පුතා තමන්ගේ බෑණියන්ට හරීම ආදරෙන් සලකන. කන්න බොන්න, අඳින්න පළඳින්න, සත්කාර සම්මාන කරන්න කළ යුතු හැම දෙයක්ම කරන. දවසක්ද මේ අම්මා රාත්‍රී කාලයේ තමන්ගේ නිවසේ පිටිපස්සට ගියපු වෙලාවේ සර්පෙක් දෂ්ට කළා. අපි හිතමු පොළඟෙක් කියලා, කොනාගෙක් කියලා දෂ්ට කළා. අම්මා සීහ නැතුව ඇදගෙන වැටිලා. පුතා බලනවා අම්ම නැහැ. හොයලා බලනකොට අදගෙන වැටිලා. දැනගත්ත සර්පේ දෂ්ට කළා. මොකද ඊට එහා පැත්තෙන් සර්පය ඇදිලා යනවා. අම්ම උස්සගෙන ආවා. ඇඳ උඩින් තැබ්බුවා. තමල මේ අම්මට දැන් බෙහෙත් කරන්න එපා. මේ පුතා සත්‍යක්‍රියාවක් කළා. මම දැනගත්ත කාලයක පටන් කිසිම අවස්ථාවක් කිසිම දවසක මම ප්‍රාණඝාත අකුසලයක් කළේ නැහැ. කිසිම සතෙක් මම දැනගෙන මරලා නැහැ. අලුතරමින් මදුරුවෙක් මැස්සෙක් වගේ සතෙක්වත් දැනගෙන මම මරලා නැහැ. ප්‍රාණඝාත අකුසලයේ කළේ නැහැ. මේ ප්‍රාණඝාත අකුසලයේ නොකිරීමේ ආනිසංස බලයෙන් මගේ අම්මාගේ මේ සර්ප විෂ නැති වෙලා ශරීරයෙන් ඉවත් වෙලා අම්මාට සුවපත්කම ලැබේවා කියලා දෂ්ට කරපු තුවාලය අතගාමින් මේ පුතා ආශිර්වාද කළා. ටික වේලාවක් යනකොට අර අම්මා ඇස් දෙක ඇරියා. ඇස් දෙක ඇරලා අම්මට සුවපත් බව ලැබිච්ච වග පෙන්නුම් කළා. දැන් ඔය වගේම සූත්‍රයක් මේ අඟුලිමාල සූත්‍රයේ සඳහන් කරන්නේ. අඟුලිමාල ගිහි කාලේ ප්‍රාණඝාත කුසලයන් කළා. ඇඟිලි 100ක් අරගෙන ගුරු පූජාවක් කරන්න. ඇඟිලි 1000ක් මිනිස්සු 1000ක් මරලා ඇඟිලි 1000ක් එක්කව කළා ගුරු පූජාවක් කරන්න. පස්සේ අම්ම මරන්න ගිය වෙලාවේ බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට වැඩම කළා. මේ තරුණයාට බණ කියලා රහත් භාවයට පත් කළා. ඒ පත් කළා නම් අඟුලිමාල හාමුදුරු රහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට මිනිස්සු ගෙවල් වල දොරවල් වහගන්න. ඔය ඇත්ත දන්න ඕනේ කතාව. ඇයි මේ දොරවල් වහගන්නේ? ඔන්න මිනිමරුවා එනවා. මහන උනක් මිනිමරුවා. අපිත් මරාවේ කියලා දොරවල් වහගත්තා. නමුත් මේ කාරණේ බුදුරජාණන් වහන්සේගේ ගිහින් මතක් කළා. ඒ මතක් කිරීමට මත්තෙන් සිද්ධියක් වුණා. මේ හාමුදුරුව පිණ්ඩපාතේ වඩිනකොට එක්තරා නිවසක ගර්භණී මාතාවක් දරු ප්‍රසූතියට සූදානම් වෙලා වේදනාවෙන් කෑ ගහනවා. මේක මේ හාමුදුරන්ට දැනගන්න ලැබුණා. දැනගන්න ලැබිලා බුදුරජාණන් වහන්සේට ගිහින් මේ සිද්ධියත් මතක් කළා. බුදුහාමුදුරනේ මෙන්න මේ විදියට මම පිණ්ඩපාත යනකොට මිනිස්සු දොරවල් වහගනෝ, කිසිම දෙයක් බෙදන්නේ නැහැ. මෙන්න මේ විදියේ සිද්ධියකින් කාන්තාවක් වේදනාවෙන් කෑ ගහනවා ඇහෙනවා. ඇයි අඟුලිමාල ඔබට පිහිටක් කරන්න තිබුණනේ? මොකද්ද බුදුහාමුදුරනේ? ඔබ දැනගත්ත කාලේ ඉඳන් ප්‍රාණඝාතය කළේ නැහැ. ඒ
ආනිසංස බලයෙන් අර ගර්වණියට හා කුසේන දරුවාට යහපතක් වෙන්නේ කියලා සෙත්පතන්නේ කිව්වා. බුදුහාමුදුරුවෝ වං කොහොමද මේ වැඩේ කරන්නේ? මං ඉතින් ගිහි කාලේ කරේම මිනිහ මරපු එකනේ. නෑ මහරාතන්, නෑ අඟුලිමාලේක නෙමෙයි මම කියන්නේ. යතෝහම් බගිනි අරියාය ජාතියා ජාතෝ නාමි ජානාමි සංචිච්ඡපාන. එතනයි ගාථාවෙන් කියන්නේ ඔබට පුළුවනේ අඟුලිමාල මම රහත් භාවයට පත්ුනන් පස්සේ. යතෝහම් බගිනි අරියාය ජාතියා ජාතෝ නාමි ජානාමි සංචිච්ඡපාන. රහත් තුනෙන් පස්සේ මම කුරා කුහුඹියක්වත් මැරුවේ නැහැ. ඒ රහත් වෙන ඉස්සෙල්ලනේ මැරුවේ. රහත් තුනෙන් පස්සේ මම මැරුවේ නැහැ. ඒ සත්‍යක්‍රියාවෙන් අර ගර්වණියට සෙත්පතන්නේ. එහෙම පුළුවන්කෝ බුදුහා. එහෙනම් එහෙම කරන්න. අඟුලිමාල හාමුදුරුවෝ ඒ ගෙදර දොරකඩ ළඟට ගිහිල්ලා අර ගර්වණියට සෙත්පැතුවා. බුදුහාමුදුරන්ගේ නියමය අනුව මේ සූත්‍ර දේශනාව පාඩම් කරගෙන ඒ මාතාවටත් දරුවාටත් කිසිදු කරදරයක් නැතුව දරු ප්‍රසූතිය සිද්ධ වුණා. දැන් අදත් පින්වතුනි ගර්භණී මාතාවන්ට භික්ෂුන් වහන්සේලා ඔය අඟුලිමාල පිරිත් දේශනාව දේශනා කරන්නේ අඟුලිමාල මහරහතන් වහන්සේට දේශනා කළ සූත්‍ර දේශනාව ඒ ආනුභාවයෙන් සපතක් වේවා කියන අදහසින් ආශිර්වාද කරන එක. එතකොට බලන්න එතනත් අර ප්‍රාණඝාතයේ නොකිරීමේ ශක්තියන්නේ සාන්ති කර්මය කළේ හා ලැබුණේ. එතකොට අර දරුවා කළේ මොකද්ද? මගේ අම්මා සුවපත් වේවා, මම කවදාවත් දැනගත්ත කාලෙක ඉඳන් ප්‍රාණඝාත කුසලයක් කළේ නැහැ. ඒ තුලින් අම්මාට සුව වේවා කියලා තුවාලයට අත තබලා ආශිර්වාද කළා, සුවපත් වුණා. මම මෙතන මේ මතක් කළේ එක ගුණධර්මයක්. අපිටම හුඟක් ගුණධර්ම පුරන්න අපහසු නම් පුළුවන් නම් කමක් නැහැ. බැරි නම් එක ගුණධර්මයක්. හිතට එකඟව විශ්වාසව අවංකව ප්‍රගුණ කළා නම් ඒ ගුණ ධර්මයෙන් පින්වතුනි ප්‍රතිඵලයක් අපට ලබන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ අර භික්ෂූන් වහන්සේලාට මතක් කළේ ඔබ වහන්සේලා ප්‍රගුණ කරන ගුණ ධර්මයන් ඒ ගුණ ධර්මයන් එකක් දෙකක් තුනක් හතරක් වුණත් හරියට ප්‍රගුණ කරනවා නම් හිතට එකඟව ප්‍රගුණ කරනවා නම් ඒ තුලින් ඔබට යහපතක් ප්‍රාර්ථනා කරන්න පුළුවන්කමක් ලැබෙනවයි කියන එක. එතකොට උන්වහන්සේ වදාලා ඔයත්නම් සීල සමාදම් වෙන මල් පහන් පුද පූජා ආදී පින්කම් කරන බණ භාවනා ආදී පින්කම් කරන බණ කියවනෝ බණ අහනෝ ඒවා පින්කම් මේ එකක්වත් කළාට අපිට වැඩක් උනේ නෑනේ කියලා කියන ඇත්තොත් ඉන්නවා. සමහර අයම කියනවා අපි මෙච්චර පින්කම් කරනවා අපිට කිසිකෝ ප්‍රතිඵලයක් නෑ. අර මිනිස්සු මෙච්චර මේ ජරා වැඩ කරනවා ඒ මිනිස්සුන්ට හරියනවා. එහෙම කියන්නේ නැද්ද බලන්න ඔය ඇත්තොත් සමහරට කියලා ඇති. මොකද හේතුව අපේ ප්‍රගුණත්වයේ පින්වතුනි චංචලයි. අද බුදුන් වදින්න යනවා එක්කො නොකර බැරි හින්ද ඒ වැඩේ කරනවා, අනිත් අය අනහින්ද කරනවා. හිතට එකඟත්වයක් නැහැ. අපේ හිත නිතරම චංචලයි, වැනෙනවා, හෙල්ලෙනවා. හරියයිද වරදීද, ප්‍රයෝජනයක් ලැබෙයිද නැද්ද? එහෙම වුණම් පසුව චංචල සිත ඒකාග්‍රතාවයට පත් වෙන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මෙත්තානිසංස සූත්‍රයේදී සුඛං සුපති සුඛං පටිබුජ්ජති න පාපකං සුපිනං පස්සති මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති දේවතා රක්ඛන්ති ඔයාදී වශයෙන් කාරණා 11ක් මෙත්තානිසංස සූත්‍රයේ දේශනා කළ. නින්ද නොයන කෙනෙකුට තමන් ආසනයට ගිහිල්ලා
තමන් ප්‍රාර්ථනා කරන්න. මට බුදුරජාණන් වහන්සේගේ පිහිටයි. ධර්මරත්නය පිහිටයි, සංඝරත්නය පිහිටයි. ඒ කියන විදියට තුනුරුවන්ගේ ප්‍රාර්ථනාව පිහිට ප්‍රාර්ථනා කරගෙන නිදාගන්න, හොඳට නිදාගන්න පුළුවන් නින්දයා. සුකං සුපති. එම නින්ද නොයන අවස්ථා තියෙනවා. මොකද ඒකට හේතුව බණපොතේ පෙන්නවා අපේ හිත චංචලයි, විචිකිච්ඡා සහගත බවට පත් වෙනවා. කෙනෙකුගේ සිත විචිකිච්ඡා බවට පත් වුණොත්, සැකයකට මුල් වුණොත් නින්ද යන්නේ නැහැ. අපි හිතනවා, හිතේ මොනවා හරි කහටක් තියාගෙන අපි ඒව ගැන කතා හිතනවා. එහෙම හිතන කල්පනා කරන. ඒ හිඳ වෙන්නේ මොකද්ද? තමන්ගේ හිතේ ඒකාග්‍රතාවය නැහැ, චංචලයි හිතේ. ඉතින් ඒක නිසා නිින්ද නොවන විට තවත් කේන්ති ඇති වෙනවා, තවත් නිින්ද යන්නේ නැහැ. එහෙම නැතුව තුනුරුවන්ගේ සරණ ප්‍රාර්ථනා කරගෙන ඔයත් භාවනා කරනවා නම් මුතර නිදාගන්න පුළුවන්කමක් ලැබෙනවා. සුකම් පටි බුජ්ජති. ඔය වචනේ බුජ්ජති මා ප්‍රාණ ජයන්න තියෙන. බුජ්ජති නෙවෙයි, බුජ්ජති කියන්නේ කනවට. හොඳට අවිදි වෙන්න පුළුවන්කම ලැබෙනවා. සමහර දෙනා පින්නොතේ මහ භයානක හීන දැකලා හීනෙන් බය වෙලා අවිදි වෙනවා. කෑ ගහගෙන අවිදි වෙනවා. එතකොට සමහර අය හීනෙන් කෑ ගහනවා. තුනුරුවන්ගේ පිහිට ප්‍රාර්ථනා කරගෙන නිදාගන්නව නම් කවදාවත් ඒ නිින්ද හොඳට නිදාගන්න පුළුවන්, අවදි වෙන්නත් පුළුවන්කමක් ලැබෙන. ඉතින් සුකම් පටි බුජ්ජති න සුපිනම් පස්සති. අපිට භයානක හීන පේන්නේ නැහැ. සමහරත්තන්ට කොච්චර හීන පේනවද? සමහර දෙනා නම් හීන දැක්කහම ඒ හීනවල ප්‍රතිඵලංග මං අහගෙන දවසක්ද ගුවන් ඉදිරියේ එක එක්කෙනා දැක්ක හීන කියනවා, ඇත්තටත් කියනවා ඇති, බොරුවටත් කියනවා ඇති. ඒවා ප්‍රතිඵලය මේකයි කියලා කියනවා. ඒ භයානක හීන කවදාවත් පේන්නේ නැහැ තැනත්තට. මොකද තමන්ගේ හිත තැම්පත් වෙච්ච හිතක් නේ තියෙන්නේ. කාටවත් ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මතමාන ආදී වශයෙන් දක්වන ක්ලේශයන්, ද්‍රෝහිකම් කිරීම් ආදියකින් තොර හිතක් තියෙන්නේ. එතකොට හීන පේන්නේ නැහැ. භයානක හීන ලකින් නැහැ. ඒ දෙවියන්ගේ ආශිර්වාදය තමන්ට ලැබෙනු. දෙවි දේවතාවන්ගේ ආරක්ෂාව තමන්ට ලැබෙනු. ඊළඟට දෙවි දේවතාවන්ගේ ආරක්ෂාව ලැබෙන නිසා යහතින් නිදා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. තමන්ට පිහිටක් ලැබෙනවා. විපත්තියක් වෙච්ච වෙලාවකේ පිහිටක් ලබා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඔය ආදී වශයෙන් ආනිසංස 11 පිළිබඳව ධර්මයේ පෙන්වලා තිනවා. අන්තිමටම සඳහන් කළා සුත්ත පබුජ්ජෝවිය බ්‍රහ්මලෝකූපගෝ හෝති කියලා 11 වෙනි එක දැක්වුවා. එබඳු තනත්තා පින්වතුනි මිය යන වෙලාවේ කිසිදු කරදරයක් නැතුව තමන්වත් නොදන්න ආකාරයෙන් තමන්ගේ ජීවිතේ නිරුද්ධ වෙලා යන. තමන් දන්නෙත් නෑ තමන්ට මොකක්ද උනේ කියලා. දැන් හොඳ තද නිින්ද ඉන්න කෙනෙකුට නිදාගත්තාම උදේ පාන්දර ඇහැරුණා අපි කල්පනා කරන මෙච්චර ඉක්මනට ඇහැරුණාද කියලා. මොකද නිින්ද ගියා, හොඳට නිදාගත්තා, ඇහැරුණා. ඒ වගේ මේ මෛත්‍රී භාවනා වඩන තැනත්තාට බ්‍රහ්මලෝක උත්පත්තිය ලබන්න, පුනර්භවය හොඳින් ලබා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. දැන් අපි අහලා තියෙනවා සමහර ඇත්තන් මරණයට පත් වෙන වෙලාවේ කොච්චරනම් කෑගෝර ගහනවද. දැන් බලන්න සුප්‍රබුද්ධ රජතුමා බුදුරජාණන් වහන්සේට පාර හරස් කළ ද්‍රෝහිකම් කරවපු නිසා ඒ තැනත්තා අවසාන ගමන් යන වෙලාවේ, මරණයට පත් වෙන වෙලාවේ මොනතරම් කෑමර ගහන මැරුණද. චුන්ද සූකරික කියන ඌරම් මරාපු තැනත්තා මරෙන්න දින හතක් තියාගෙන ගේ හැමතැනම හතර ගාතෙන් ඌරෙක් වගේ කෑ ගහමින් ඇවිදිමින් කාලය ගත කළ තමයි ඒ චුන්ද සූකරික තැනත්තා මරණයට පත් උනේ. ඒ වගේ මැරෙන්නත් නිදහසේ මැරෙන්න හම්බ වෙන්නේ නැහැ.
ඉතින් මේ විදිහට මෛත්‍රී භාවනා වඩන තැනත්තා හිත හොඳින් තියාගෙන මෛත්‍රී භාවනා වැඩිවීමෙන් මෙලෝ ජීවිතයේ යහපත් අන්දමින් ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. පරලෝ ජීවිතේ සුගතිගාමී බවට පත්වන්න පුළුවන්කමක් ලැබෙනවා. තමන්ට ප්‍රයෝජනයක් ලැබෙනවා, දූදරුවාදීන්ට යහපතක් වෙනවා. අනුන්ට සිතට එකඟව ආශිර්වාද කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ අනුන්ට එකඟව හිතට එකඟව ආශිර්වාද කරනකොට ඒ ආශිර්වාදයේ පිහිටනවා. මාර මුලින් කිව්ව විදියට එක ගුණ ධර්මයක් හෝ සම්පූර්ණ කරලා ඒ තුලින් මට මගේ දෙමව්පියන්ට දූදරුවන්ට යහපතක් අභිවෘද්ධියක් සනසීල්ලක් යහපතක් වේවා කියන අදහසෙන් ආශිර්වාද කරන විටේ ආශිර්වාදයේ ඒකාන්ත වශයෙන්ම පින්වතුන් ලැබෙනවාමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ආරක කියන ගමේදී දේශනා කරන ලද සූත් ජාතක දේශනාව මුල් කරගෙන තමයි ඔච්චර දේශනාවක් උන්වහන්සේ දේශනා කොට වදාළ. මේ ධර්මයන් අපි ප්‍රගුණ කරගෙන මේ තුලින් ලබන්නා වූ සියලු පින් බලයෙන් සෑම දිනාටම මෙලෝ ජීවිතයේ යහපත් වේවා, අපල උපතරවාදී තුරන් වේවා, හැම දිනාට චිරජීවනයේ නිරෝග සම්පන්නතාවය ලැබේවා. මියගිය තම ඥාතීන් ඇතුළු සියලු දෙනාටම අමා මහ නිවන් සුවත් වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. බුද්ධ පූජා පූජා කිරීමෙන්, ධර්ම ශ්‍රවණය කිරීමෙන්, පරිස්කාර පූජා කිරීමෙන්, ඥාතීන්ට දෙවියන්ට පින් අනුමෝදන් කිරීමෙන් ලබාගත් ආ වූ සියලු පින් බලයෙන් ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ සූවිසි මහා ගුණ බලයෙන් සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවන්ගේ ආරක්ෂාවෙන් යහපතක් අභිවෘද්ධියක් චිරජීවනයක් උදා වේවා. මිය ගියා වූ තම ඥාතීන් ඇතුළු සෑම සියලු දිනාටම මේ පින් හේතුවෙන් බුද්ධාදී මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ අමා මහ නිවන් සුවත් වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සග්ග සම්පත්තිමේව ච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. සෑම දිනාටම තෙරුවන් සරණයි.